දොරකටයුතු නායක හඳුන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බිස්බෙන් නුවර ශ්‍රී ලංකාරාමේ මාස ගණනාවකට පෙර ආරම්භ කරපු දහම් වැඩසටහන සෑම් බදාදාම යොදාගෙන තියෙන්නේ භාවනා සම්බන්ධව ධර්ම කරුණු පැහැදිලි කර දීමත් ඒ වගේම භාවනා ගැටලු සාකච්ඡා කිරීම සඳහායි. අපි මේ වැඩසටහන් මාලාව තුළම සතර සතිපට්ඨානය සම්බන්ධව පැහැදිලි කරගෙන ආවා. ප්‍රායෝගිකව භාවනාවක් පුරුදු කරගන්න ආකාරයත් ඒ වගේම සතිපට්ඨාන සූත්‍රය තුළ අන්තර්ගත ධර්ම කරුණු දැනගැනීමට අවශ්‍ය ධර්ම කරුණු පැහැදිලි කිරීමක් කියන කාරණා දෙක. දැන් පසුගිය සතිය තුළ අපි මේ චිත්තානුපස්සනාව යටතේ බුදුහාමුදුරුවෝ පෙන්වන සිද්ධාසය, ඒ සිද්ධාසයක මේ සතිපට්ඨානයේ වැඩීම තුළින් අපේක්ෂා කළ යුතු සිත තමයි විමුක්ති සිත. විමුක්ති සිත ලබා ගැනීමට පාක්ෂික වන ධර්මතා තියෙනවා 37ක් ලෙස. නැත්නම් විමුක්ති සිතට පාක්ෂික ධර්ම 37ක් තියෙනවා. මෙන්න මේ විමුක්ති සිතට පාක්ෂික ධර්ම 37 ධර්මයේ හඳුන්වන්නේ බෝධිපාක්ෂික ධර්ම වශයෙන්. අපි ගිය සතියේ එතකොට මේ බෝධිපාක්ෂික ධර්ම කරුණු 37 පිළිබඳ හැඳින්වීමක් කරා. දැන් මේ පින්වතුන්ට බෝධිපාක්ෂික ධර්ම 37 නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා ඒ බෝධිපාක්ෂික ධර්ම 37 පහසුවෙන් තේරුම් ගන්න මේ ධර්මකාරණා අඩංගු ගොනු 7ක් තියෙන බව පැහැදිලි කරා. ඒ පළමු ගොනුව සතර අතිපට්ඨානේ, දෙවෙනි ගොනුව සතර සම්‍යක් ප්‍රධාන වීරිය, තුන්වෙනි ගොනුව සතර ඉර්ධිපාද, හතරවෙනි ගොනුව පංච ඉන්ද්‍රිය, පස්වෙනි ගොනුව පංච බල, හයවෙනි ගොනුව සප්ත බොජ්ජංග, අර හත්වෙනි ගොනුව තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8. මේ විදිහට තමයි 36 බෝධිපාක්ෂික ධර්මයේ හඳුන්වන්නේ. දැන් ශ්‍රාවකයේ දැනගන්න ඕනේ මේ 36 බෝධිපාක්ෂික ධර්ම ටික තමා තුළ ඇති කරගන්න. එතකොට බෝධිපාක්ෂික ධර්ම 4ක් තමා තුළ තියෙනකොට විමුක්ති සිතට යම්කිසි විමුක්ති සිත කරා යන ඉලක්කයක් තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම 4-8 වෙනකොට ඉලක්කය තව ලං වෙනවා. ඒ වගේම බෝධිපාක්ෂික ධර්ම 12 වෙනකොට ඉලක්කෙත් තවත් ලං වෙනවා. ඒ ඊට පස්සේ 3-4 වෙනි ගුණුවේ තියෙන බෝධිපාක්ෂික ධර්ම ටික ආවම බෝධිපාක්ෂික ධර්ම එතන මේනවා 17ක්. ඒ 17 වෙනකොට තවත් ඉලක්කයට ලං වෙනවා. මේ ආකාරයට මේ බෝධිපාක්ෂික ධර්ම ඇතිවන සිතක් පහළ කර ගැනීම තමයි එහෙමනම් අපිට මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගය. දැන් බෝධිපාක්ෂික ධර්ම නැති එක ධර්මයක් වන් නැති අවස්ථා අපිට කුසලයේ තුලත් දකින්න හම්බේ. බුදුහාමුදුරුවෝ දෙන දැන් ආමිෂ පින්කමක් තුල අපිට බෝධිපාක්ෂික ධර්මයක් දකින්න බෑ. දකින්න බැරි හේතුව තමයි දැන් අනුපිළිවෙලට බෝධිපාක්ෂික ධර්මයක් පිහිටන්නේ නැති එක. මේ උදාහරණයක් විදිහට මේ බණහන කොට මේ පින්වතුන්ට තියෙනවා බෝධිපාක්ෂික ධර්ම 3ක්. හැබැයි ඒ 3 අවසාන කොටස් වල. ඒ කියන්නේ අවසාන ගොනුවේ තියෙන බෝධිපාක්ෂික ධර්ම 3ක් තියෙනවා. ඒක තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. නමුත් ඒ අවධානයේ වතිබිල හරියන්නේ මේකේ අනුපිළිවෙල අවශ්‍යමයි.
මොකද එතකොට ඔය අවසාන බෝධිපාක්ෂික ධර්ම තුන තියෙනවා ඕනම මිනිස්සේ බෞද්ධයෙක් වෙන්න ඕනෙත් නැහැ. අබෞද්ධයෙක් වුණත් එයා කායික අකුසල් වාචික අකුසල් කරන්නේ නැති විට බෝධිපාක්ෂික ධර්ම තුනක් තියෙනවා. නමුත් ධර්මයේ ඒ අවස්ථාවේ බෝධිපාක්ෂික ධර්මයක් තියෙන පුද්ගලයෙක් විදිහට හඳුන්වන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. මොකද හේතුව අනුපිළිවෙලට මේවා ලැබිය යුතුයි. අනුපිළිවෙලට ලබා ගන්න ඕනේ. එහෙනම් මේ මැද තියෙන බෝධිපාක්ෂික ධර්ම, ඔය අවසානයේ තියෙන බෝධිපාක්ෂික ධර්ම තමන්ගේ සාමාන්‍ය ජීවිතයට එකතු වෙලා තියෙන එක මුල තියෙන බෝධිපාක්ෂික ධර්ම අනුපිළිවෙලින් ලබා ගන්න උදව්වක් වෙනවා. ඒ වගේ පහසුකම් තියෙනවා. දැන් ඒ අනුව අපිට වඩාත් වැදගත් වෙන්නේ එහෙමනම් මේ අනුපිළිවෙලින් පළමුව ඇති කරගන්න ඕනේ පළමුව තියෙන බෝධිපාක්ෂික ධර්මයයි. එතකොට ඒ වගේ දේවල් දිහා බලනකොට මේ බෝධිපාක්ෂික ධර්ම පැහැදිලි වෙන තැන වැඩෙන තැන අපිට හොයාගෙන ගියොත් ඒ බෝධිපාක්ෂික ධර්ම රඳා පවතින්නේ මේ අපගේ තියෙන කාරණා දෙකක් මතයි. දැන් මේ බෝධිපාක්ෂික ධර්ම 37ක් තිබුණට මේ 37 මේ සංසාරගත සත්‍යයගේ කාරණා දෙකක් මත රඳා පවතින මූලික කාරණා දෙකක්. ඒ මූලික කාරණා දෙක අමුතු දෙයක් නෙමෙයි. මේ මූලික කාරණා දෙක ගත්තොත් සංසාරයේ හදන්නත් සංසාරගත සත්‍යයට දැන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ පින්වතුන්ට මේ වෙලාවේ බණ අහන්න මේ ධර්මය ශ්‍රවණය කරන්න නැතුවම් බැරි දෙයක් තියෙනවා. කාරණා දෙකක් තියෙනවා. මේ කාරණා දෙක තමයි උත්සාහය හා සීකල්පනාව. එතකොට සංසාරගත සත්‍යයගේ මේ සංසාර නිර්මාණය කිරීමේදී හොඳ සංසාරයක් නිර්මාණය කරන්නත් උදව් වෙනයි. නරක විදිහේ සංසාරයන් නිර්මාණය කරගන්න උදව් වෙන. වෙනත් විදිහකට කියනවා නම් කුසලයක් කරන්න උදව් වෙන. ඒ වගේම අකුසලයක් කරන්න උදව් වෙන ධර්මතා දෙකක් තියෙනවා. ඒ ධර්මතා දෙක තමයි උත්සාහය හා සීකල්පන. එහෙමනම් මේ සංසාරගත සියලුම සත්වයෝ තමන්ගේ උත්සාහයෙන්මයි තමන්ගේ සිහිකල්පනාවෙන්මයි මේ සංසාරය නිර්මාණය කරන්නේ. එතකොට යම්කිසි මිනිස්සෙක් මේ මනුස්සත්වය ලැබීමට දැන් මේ පින්වතුන් හැමදෙනා මේ බණ අහන අය ඔක්කොම මේ වර්තමානයේ ජීවත් වෙන මිනිස්සයෝ මනුස්සත්වයක උප්පත්තිය ලැබලා තියෙනවා. මේ තම තමන් මනුස්සත්වයක උපත්තිය ලැබිවේ නිකන් නෙමෙයි. මේක දෙවියෝ දීපු දායාදයක් නෙමෙයි. වෙන විදිහකට වෙන බලවේගයක් හින්දා වෙච්ච එකකුත් නෙමෙයි. මේ හැමදෙනාම අද වර්තමානයේ ඉන්න මිනිස්සුය හැමදෙනාම මිනිසෙක් කියලා ඉපදුන්නේ ඊට පෙර තමන්ගේ උත්සාහය හා සීකල්පනාව මතයි. එමනම් මේ වර්තමානයේ ජීවත් වෙන මිනිස්සයෝ කවුරුහරි මිනිස්සේ මිනිස් ඊගා මැරුණට පස්සේ මේ වර්තමාන මිනිස් ජීවිතය ලැබලා ඊට පස්සේ මැරෙනවා. කාටවත් හැමදාම ජීවත් වෙන්න බෑ. හැම මිනිස්සුම මැරෙනවා. මේ මරණයට පත් වුණාට පස්සේ නැවත මිනිසෙක් වෙන්න යාට උදව් වුණේ කාරණා දෙකයි. ඒ කාරණා දෙක තමයි උත්සාහය හා සීකල්පනාව. එහෙනම් තමන් මේ කවුරු වහින්දා මැරුණාට පස්සේ ආයේ මිනිසෙක් වෙන්නේ තමන්ගේම උත්සාහය තමන්ගේම සීකල්පනාව මතයි. ඒ වගේම දැන් මිනිසෙක් කියලා ඉපදුනෝ හැම මිනිසයම මැරුණාට පස්සේ දේවත්වයට යනවනම් දෙවියෙක් වෙලා උපදිනවනම් ඒ දෙවියෙක් වෙන්න ඒ මිනිසයාට උදව් වුණේ උත්සාහය හා සීකල්පනාවයි. ඔය දෙක තමයි දේවත්වය ලබා දෙන්නත් උදව් වෙලා තියෙන්නේ.
දැන් බුදුහාමුදුරු දේශනා කරනවා මේ මිනිස්සෙක් කියලා ඉපදිච්ච සංසාරගත සත්‍යයේ නැවත මිනිස්සෙක් වෙනවාටත් වෙනව ප්‍රතිසතියයි නැවත දේවත්වය ලබන ප්‍රතිසතියයි දිහා ඒකයි ඒ දෙක එකතුව ගත්තා. ඉපදිච්ච මිනිස්සයා සතරපායේ යන ප්‍රතිසතිය හුඟක් ඉහළයි. දසම ගානකින් තමයි අපිට ගන්න වෙන්නේ. අනික ඔක්කොම සතර පාය යන ප්‍රතිසතිය වැඩි කියලා බුදුහාඳුරු දේශන බුද්ධ ඥානෙන් දේශනා කරන්නේ එහෙම. එහෙනම් මේවා වර්තමානයේ ඉන්න සියලුම මිනිස්සයෝ ඒ මිනිස්සයා මරුණාට පස්සේ තිරිසන් ඒ වගේම තිරිසන් සතෙක් විදිහට උප්පත්ති ලබන්න. එහෙම නැත්නම් ප්‍රේත ලෝකයේ ප්‍රේතෙක් විදිහට උප්පත්ති ලබන්න. අසුර කියන මා අපාය උප්පත්ති ලබන්න, නිරේ උප්පත්ති ලබන්න. කාගේව වෙන කාගේව උදව්ව ඕනේ නැහැ. ඒක තීන්දු කරන්නේ ජීවත් වෙන මිනිස්යාගේ කාරණා දෙකක් මතයි. උත්සාහය හා විකල්පනා. එහෙනම් මේ සංසාර ගමන රඳාවව තින්නේ උත්සාහය හා විකල්පනා මතයි. මේක දැන් දීර්ඝවත් මෙහෙමයි. කෙටි කාලීනවත් මෙහෙමයි. ඒ කියන්නේ මේ පින්වතුන් අද දවසේ කරන වැඩ ටිකට උදව් වෙලා තියෙන්නේ උත්සාහය හා විකල්පනා. ඒක අනුන්ගේ එක gedere ඉන්නේ අනික් අයගේ වා නෙමෙයි මේ. අනික් අයගේ වා තිබුණාද නැද්ද කියන එක මෙතන ප්‍රශ්නයක් නැහැ. තමාගේ තියෙන උත්සාහය විකල්පනාව මත තමයි සියලු දේ සිදු වෙන්නේ. මේ එකක් හරි අඩු වුණොත් මේ සංසාර නිර්මාණය නැති වෙනවා. දැන් ඔන්න ඔය කාරණේ හොඳට මතක තියාගන්න මේ බෝධිපාක්ෂික ධර්ම වුණත් පෙළගස්සලා තියෙන බුදුහාමුදුරනේ නා බෝධිපාක්ෂික ධර්ම කියන්නේ තමුතු දෙයක් නෙවෙයි. විමුක්ති සිත ඉලක්ක කරගත්තේ උත්සාහයේ හා සීකල්පනාවේ ස්වරූපයයි. එතකොට විමුක්ති සිත සංසාර විමුක්තියන් ලබා දෙන්න අවශ්‍ය කරන උත්සාහයේ හා සීකල්පනාවේ හැටි තමයි බෝධිපාක්ෂික ධර්ම 37 තුල අන්තර්ගත. නමුත් මේ වාඩි වෙලා ඉන්න ඔක්කොටම උත්සාහයේ හා සීකල්පනාවක් තියෙනවා. ඒ උත්සාහය හා සීකල්පනාවෙන් කරන්නේ විමුක්ති සිත හදන එක නෙවෙයි. සංසාරයේ හදන වෙනස් විත් හදාගන්න උත්සාහය හා සීකල්පනාව තමයි අපිට තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මිනිස්සෙක් උනේ. නමුත් මරණයට පස්සේ කවුද වෙන්නේ කියන එක තීන්දුව වෙන්නේ ඔය මේ ජීවිතයේ තම තමන්ගේ ජීවිත කාලය තුළදී යොදපු උත්සාහය හා සීකල්පනාව මත මිසක් තම තමන්ගේ ඔය රඟපෑම මත නෙවෙයි කියන එක තමයි ධර්මය. පෙළකට උත්සාහයේ දීකල්පනාව තියෙනවා සුදුරේදී පෙරෝගෙන ඉන්න. නමුත් ඒක නිවන් මාර්ගයට උදව් වෙයිද නැද්ද කියන එක තීන්දු වෙන්නේ රෙද්ද දෙන්නේ. ඇඳපු රෙද්ද දෙන්නේ. තව පෙළකට උත්සාහය තියෙනවා හැමදාම ධර්මයේ කියනවා. නමුත් ඒ උත්සාහය හා විකල්පනාව බෝධිපාක්ෂික ධර්ම කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා හැබැයි අපි මේකෙන් හින්දා නිවන් දකි. එහෙම එකක් නෑ. මේ බෝධිපාක්ෂික ධර්මවල ඊට වැඩිය වෙනස්කමක් තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම පටලවන්නේ නැතුව වරදව ගන්න නැතුව තේරුම් ගත යුතුයි. එහෙම තේරුම් ගන්න නැති කෙනා බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් වැරදියට යොදාගෙන වෙනත් බොරු උත්සාහ හා සිහි කල්පනා වලට තැන ලබා දෙනවා. අවසාන ඵලය මොකද්ද? අවසාන ඵලය සංසාරයේ දිග වීම, සංසාරයක් හදා ගැනීම.
දැන් ඔය ඔය වගේ ගැඹුරක් මෙතන තියෙනවා. එහෙනම් මේ උත්සාහය රීකල්පනාව මතයි මේ දේ සිදු වෙන්නේ. දැන් අපි බලන්න ඕනේ මේ උත්සාහය රීකල්පනාව කියන එක පාලියෙන් පැහැදිලි කරන්නේ උත්සාහයට වායාම. වායාම කියන්නේ උත්සාහය. සීකල්පනාව කියන ධර්මතාවය මේ ධම්ම හිතේ ඇති වෙන ඒවා සිත නෙමෙයි මේ සීකල්පනාව කියන්නේ. සිතක සීකල්පනාවක් කියලා එකක් නැහැ. සිත තුළ හටගන්න චෛතසික ස්වරූපයක් තමයි සතිය කියන එක. මේ සතිය කියන්නේ සීකල්පනාවට කියන පාලි වචනය. එහෙමනම් මෙන්න මේ කරුණු දෙක මේ උත්සාහයයි සීකල්පනාවයි දෙක එකතු වුණාම ධර්මයේ හඳුන්වනවා මේක තමයි මානසිකාර්යය. මේ මානසිකාර්යයක් කියන තැන ධර්මයේ මානසිකාර්යයක් කියලා හඳුන්වන තැන ඕනම තැනක ලක්ෂණ දෙකක් අන්තර්ගතයි. මේ මානසිකාර්යයක් තුළ ලක්ෂණ දෙකක් අන්තර්ගතයි. මේ ලක්ෂණ දෙක තමයි එකක් මානසිකාර්යය තුළ අන්තර්ගත වෙනවා උත්සාහය. අනික ඕනම මානසිකාර්යයක් තුළ අන්තර්ගත වෙනවා සීකල්පනාව. දැන් මේ පින්වතුන්ට මේ බණ අහන්න වාඩි වෙලා එක ඉරියව්වක ඉන්න උදව් වෙන්නේ උත්සාහය. ඉතින් තමන්ගේ ඒ කායික ඉරියව්වක දඟලන්නේ නැතුව හරි සංවරකමකින් යුක්තව ඔය මස් ඇටලී කිලෝ ගාන පවත්ව ගන්න උදව් වෙන්නේ උත්සාහය. ඒ වගේම ඔය මස් ඇටලී කිලෝ ගාන දැන් පව තියෙන්නේ කොහෙද? ඒ වගේම ගෙදරද ඔය කිලෝ ගාන දැන් තියාගෙන ඉන්නේ? ගෙදර නම් කොයි ස්ථානයේද? මේක උත්සාහය මත රඳා පවතින එකක් නෙමෙයි. දැන් තමන් ඉන්නේ කොතනද කියලා තේරෙන්න උත්සාහය නෙමෙයි උදව් වෙන්නේ සීකල්පනා. එමනම් මේ සීකල්පනාව කියන එක නැති වුණොත් අපිට අර චිත්තානුපස්සනාවේ තියෙන සීකල්පනාව අඩු සීකල්පනාවේ අගේ අඩුවෙච්ච තැනක දකින්න පුළුවන් චිත්ත ස්වරූපය තමයි මිද්ද සිත. මිද්ද සිත හැකුළුණු සිත තියෙන්නේ සීකල්පනාව අඩු තැන. එහෙනම් සාමාන්‍ය ජීවිත ස්වරූපයේදී ඈනි මෑලි ගති, නිදිමත ගති, කලන්තෙ ගති ඔය හැම එකක්ම රඳා පවතින්නේ මිද්ද සිත එක්ක. දැන් මිද්ද සිතක එතකොට උත්සාහයට වැඩිය සිහිකල්පනාව කියන එක හීන වෙනවා. දැන් උත්සාහයක් මානසිකාර්යය කියන එක හැදිලා තියෙන්නේ කාරණා දෙකක් අන්තර්ගත වෙලා. එකක් තමයි උත්සාහය, අනික තමයි සිහිකල්පනාව. ඔය දෙක එකතුව මානසිකාර්යය. කියන මානසිකාරයක් කොහෙද තියෙන්නේ? ඔය කරුණු දෙක තියෙන්නේ. ඔහොම ඔය ඕකෙන් එකක් හරි අඩුවෙච්ච තැන මානසිකාරයක් නැහැ කියනවා. මොකද මේ මානසිකාරය ගැන වැරදිව තේරුම් අරගෙන තමයි හුඟක් අය වරද්ද ගන්න. එතකොට ඔය මිද්ද සිතට ලං වෙනකොට අපේ මානසිකාරය තුළ සිහිකල්පනාව තමයි අවම අගයක තියෙන්නේ. ඒක හින්දා ඒක ආය ටියුෂන් යන්න ඕනේ නැහැ, විශ්වවිද්‍යාලය යන්න ඕනේ නැහැ, කවුරු හරි ඉගෙන ගන්න. මේ බණ අහනකොට අද මේ ඉගෙන ගන්න පුළුවන්. මොකද හේතුව අද මේ වාඩි වුණේ හැමෝම වාඩි වෙලා හරි පුටුවක හරි වාඩි වුණේ මොකක් හරි මේ බණ අහනවා අද මේ බණ ඉවර වෙනකන් අහනවා කියන උත්සාහයෙන් තමයි වාඩි වුණේ. නමුත් ඔය බණ අහන කී දෙනෙකුට ඔය බණ අවසාන වෙනකන් සිහිකල්පනාව තියෙයිද කියන එක තමයි දැන් ගැටලුව. උත්සාහය නම් තියෙනවා හැමෝටම.
දැන් මේ zoom එකෙන්ම පේනනවා සිය ගාණක් ඉන්නවා. ඔය සිය ගාණේම අපිට මා තේරෙනවා සිය ඔය ඉන්න සිය දෙනාටම තියෙනවා මේ බණ ඇහිීමේ උත්සාහය වර්තමානයේ. ඒ වගේම වර්තමානයේ තියෙනවා බණ පටන් ගන්නකොට තියෙනවා බණ ඇහිීමේ සිහි කල්පනාව. එහෙනම් බණ ඇහිීම සම්බන්ධව මානසිකාරයක් තියෙනවා. उत्साह सिंह कल्पना मनसिकारण उत्साह सिंह कल्पना दुर्वल प्रतिपल प्रतिपल बन टीका ලංවෙන්නේ මිද්ද සිතට එන්නේ කොහොම ඉතින් අවුරුදු 50ක් මම බණ ඇහුවා කියලා පම්පෝරි ගහන උපාසක උපාසිකාව ඉන්නවා. නමුත් බණ මඩුවේ බණ ශාලාවේ පන්සල්වලදී ලැබුණේ පළේ මොකද්ද? ලැබුණේ හතරවෙනි අකුසලද? මනසිකාරයේ නැතුව යනවා. मनसिकारे नदी मन अहंड पंथल अने उत्साह नम अहोति मनसिकारे उत्साह मत इतर रंधा पवती श्रीकल्पना मत रंधा पवती बन श्रीकल्पना अड़वे मिद्रीत लंगेन भावनाकर वेगवत् मनसिकारे नो मनसिकारे नति करा का उत्साह स्वीकल्पना एक हिंदा पुट उड़न दवसान कहूर्द इसीपा मंग आनापाने वो मन उपासक उपासिकांगी भावना भी गुण नम धार्मी दंडवा मुका एक मन में मंग अवृद इसीपा පුටුඩ නිදාගත්තා. ඒක කිය ඇත්ත කියන්න බැරි. ඒ ඇත්ත කිව්වෝ ඒක කුසලයක්. ඇයි ඇත්ත කියන්න බැරි? ඇත්ත කියන්නවත් මේ මිද්ද සිත දෙන්නේ. එච්චර දරණු අකුසලයක්. දැන් මේ අකුසලියට ගන්න කොහොමද මේ ප්‍රබල වෙච්ච සිහි කල්පනාව නැතයි. සිහි කල්පනාව අඩු වීමෙන් තමයි මිද්ද සිතට ලං කරන්නේ. එහෙමනම් මේ ජීවිතයේ හුඟක් දේවල් දිහා බැලුවම මේ මානසිකාර්ය දුර්වල වෙන හැම තැනදීම උත්සාහයට වැඩිය බලගතුව බලගතුකම මේ මානසිකාර්ය තුල සිහි කල්පනාවට තියෙනවා. දැන් බුදුහාමුදුරු දේශනා කරනවා මානසිකාර් දෙකක්. මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම හැදිලා තියෙන්නේ මේ ක්‍රමයට අනුවයි. මේව නැවත නැවත මතක් කරලා දෙන්නේ මම. නැතනම් තමන්ගේ ඔය බොරුව බොරුව කරන තාක් කල් තමන් හිතාගෙන ඉන්නේ බොරු ධර්ම කරුණු එක්ක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයක් වැඩින්නේ නැහැ. වැඩින්නේ අකුසල් පිට. ඒක තේරුම් ගන්න නම් ධර්මයේ ඉගෙන ගන්න. භාවනා කරලා ඕනතරම් මේ දීගල්පනාව මිද්ද සිතට දාන විදිහේ දුර්වල දීගල්පනාව බවට වේගෙන් හැරෙන්න පුළුවන්. एवेदी तमंग हिता ने लोक आनुसंस लगे भावना एक विज्ञाने माया वहां करना विज्ञाने हित माया एक हिंदा ये माया हिंद तम एलिबेला मार्ग पद लिन्नी बुधरास दिन माया बुधवांध्र पेन लीन मे माया वाल मे मायावट लघुअट हर अन्नी उत्साह अभी भावना कर उत्साह तेन हिंदने एली हरी पे भावना कर फ्रेस हरी पे भावना करनी उत्साह खाऊद मे मायावट प्रबल समय विज्ञाने मायावकन के माया करु खाऊद उत्साह प्रबल माया करु श्रीकल्पना श्रीकल्पना अडवेचित විඥානේ නියම සත්‍ය මායාව තමයි ඉතුරු වෙන්නේ. ඒකට තමයි
අධ්‍යාත්මික පුහුණු වෙන ගුඟක් අය රැවටුණි රැවටෙන්නේ වර්තමානයේ රැවටිලා ඉන්නේ ආගම් බේදයකින් තොරව සත්‍ය නිවේදී එක බොරු දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල මේ මානසිකාරය කියන එක දැන් මම කියවනේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මත් රඳාපව තින්නේ සංසාරයේ හදන ධර්මතා එකමයි ඒකේ සංසාරයේ හදන්නත් සංසාරගත සත්‍යයට අයත් වෙන්නේ උත්සාහය හා සීකල්පනාව. ඒතර උත්සාහය හා සීකල්පනාව එකහු වෙච්ච තැන තියෙන ධර්මතාවයේ මනසිකාරය. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ පෙන්නන බුදුහාමුදුරු මේ මනසිකාර දෙක. මෙන්න මේ සාධනවල මනසිකාර දෙකක් නේ. මනසිකාර දෙකක් ගැන උගන්වන්නේ. බුදුහාමුදුරු ධර්මයේ පෙන්නනවා මනසිකාර වර්ග දෙකක්. එක මනසිකාරයක් තමයි අයෝනිසෝ මනසිකාරය. අනික තමයි යෝනිසෝ මනසිකාරය. ඔබ ඉතින් බෞද්ධයන්ට හරි අහලා තියෙන වචන දෙකක්. අහලා තියෙන වචන දෙකක් වගේම බෞද්ධ වර්තමානයේ ඔහුගේ අර්ථ දැක්වීම නම් 100ක් ගත්තොත් 100ක්. මොකද මේ යෝනිසෝ මනසිකාරයේ මන් ළඟ තියෙන යෝනිසෝ මනසිකාරය කියලා රඟපාන්න හුඟක් අය කැමති. හැබැයි රඟපෑවට වැඩක් නෑ. මොකද යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව කොහොමද රඟපාන්නේ? ඒ හින්දා උපාසක උපාසිකාව වයස යනකොට ලූණු කපන්නේ යෝනිසෝ මනසිකාරය. තරුණ කාලේ ලූණු මිරිස් කැපුවේ යෝනිසෝ මනසිකාරයෙන් නෙවෙයි. ඒත් වයස යනකොට යෝනිසෝ මනසිකාරය අතුගාන කොස්සට එනවා. මේ ධර්මය ගැන දැනගන්නද? මනසිකාරය කියන්නේ මොකද්ද කියලාවත් දැනගන්නද? දැන් එහෙමනම් මනසිකාරයේ බුදුහාමුදුරුව පෙන්නනවා දෙකක්. එකක් යෝනිසෝ මනසිකාරය, අනික අයෝනිසෝ මනසිකාරය. දැන් ඔන්න ධර්මානුකූලව කවුරු හරි ඉගෙන ගන්න යනවා නම් ධර්මයේ සත්‍ය ධර්මයේ බොරු කරන්නේ නැතුව ඉගෙන ගන්න යනවා නම් යෝනිසෝ මනසිකාරය කියන්නේ මොන විදිහේ එකක්ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොන විදිහේ එකක්ද කියලා හරියට තේරුම් ගන්න තියෙන ධර්ම කාරණා ටික තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන මනසිකාරයේ යෝනිසෝ මනසිකාරය ලෙසයි බුදුහාමුදුරු හඳුන්වන්නේ. එහෙනම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නැති තැන තියෙන ඕනම මනසිකාරයක් අයෝනිසෝ වෙනවා. මේක හොඳට මතක තියාගන්න ඕනේ. නැත්නම් ඔය රඟපෑම් වැඩක් නැහැ භාවනාවට. මේ අන්ධාර විමුක්තියට උපාසක උපාසිකාවන්ගේ රඟපෑම් වැඩක් නැහැ. ඒ රංගපෑම් සංසාරයේ හදනවා. රංගපෑම් වල ඉලක්කය අකුසල් සිත්. අඩු ගන්න කුසල් සිත්වත් ලැබෙන්නේ. එන වැරදි ධර්මයේ ඉලක්ක වෙන්නේ අකුසල් සිත් වලට. වැරදි ධර්මයේ විශ්වාස කිරීම ඉලක්ක වෙන්නේ අකුසල් සිත් වලට. විමුක්තියට ඉලක්ක වෙන්න බෑ. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? අයෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා හඳුනගත්තොත් හරියට බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවද කියලා හඳුනගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් හරියට යෝනිසෝ මනසිකාරය දන්නවා කියන්නේ බෝධිපාක්ෂික ධර්ම දන්නවා කියන එකයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා ධර්මානුකූලව නොදන්නවා කියන්නේ බෝධිපාක්ෂික ධර්ම දන්නේ නැහැ කියන එකයි. එහෙනම් තමන්ගේ අපංකම තමන්ට මැනගන්න පුළුවන් මේ බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගැනීමට. මොනවද අපි මෙච්චර කල් කරපු රඟපෑම්? ඒ රඟපෑම් වලින් කිහිපලක් වෙන්නේ නැහැ සංසාර විමුක්තියට. ඒ යෝනිසෝ මනසිකාරයක තුල එහෙනම් මේක ඉලක්කසාගත දේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? මනසිකාරයෙන් කරන්නේ මොකද්ද? සංසාරයක් හදනවා.
මනසිකාරයක් නිකන් තියෙන්න බෑ. සංසාර ස්වરૂපයක් නිර්මාණය කරනවා මනසිකාරයක් තියෙන හැම තැනම. එතකොට අයෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරයන් නිර්මාණය කරන මනසිකාරයට බුදුහාමුදුරුවෝ දීපු නම. යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාර විමුක්තියකට යොමු වෙච්ච ඉලක්කගත වෙච්ච මනසිකාරයට කියන නම. එහෙනම් නිවන ලැබෙන මනසිකාරය නිවනට ඉලක්ක වෙච්ච මනසිකාරය විමුක්තිය ලැබෙන මනසිකාරය විමුක්ති සිත ලබා දෙන මනසිකාරය කවදාහරි යෝනිසෝ මනසිකාරයයි. යෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙච්ච තැන තියෙන ධර්මතා හෙව්වොත් ඒ ධර්මතා තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. යෝනිසෝ මනසිකාරයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එකක් දෙකක් තිබිලා ලැබෙන්නේ නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37ම තියෙන තැන තියෙන මනසිකාරයට කියන යෝනිසෝ මනසිකාරය. අනික හැම තැනම තියෙන්නේ මොනවද? අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තුලත් අන්තර්ගත වෙන්නේ මොනවද? උත්සාහය හා සීකල්පනාව. අයෝනිසෝ මනසිකාරය තුලත් අන්තර්ගත වෙන්නේ උත්සාහය හා සීකල්පනාව. නමුත් අයෝනිසෝ මනසිකාරය තුල තියෙන උත්සාහය, අයෝනිසෝ මනසිකාරය තුල තියෙන සීකල්පනාව සිදු කරන්නේ මොකද්ද? සංසාර නිර්මාණය. සංසාරයක් හදන. යෝනිසෝ මනසිකාරය තුලක් තියෙන උත්සාහය සීකල්පනාව. නැත්නම් නිින්ද ගිය තැනක සීකල්පනාව නැහැ. මිද්ද සිතේ නැත්තේ සීකල්පනාව. ඒකින මනසිකාරයයි නැති වෙයි. සිහි නැති වෙච්ච තැන මනසිකාරය නැහැ. යෝනිසෝ මනසිකාරය තුල තියෙන උත්සාහය සීකල්පනාවයි අමුතු එකක්. ඒක සංසාරයක් හදන්නේ. සංසාරයක් හදන්නේ නැහැ. සංසාරය හැදිවු නැතුවට එතන උත්සාහයක් තියෙනවා. එතන සීකල්පනාවක් තියෙනවා. ඔන්න යෝනිසෝ මනසිකාරයේ ගුණ. ඒක හින්දා දැන් බුදුහාමුදුරන්ගේ දේශනා දිහා බැලුවම දීර්ඝ දේශනා තියෙනවා නම් යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා ඔය බොරු කරන්නේ නැතුව ඉගෙන ගත්තෝ කාට හරි. යෝනිසෝ මනසිකාරය තුල තමයි තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. දැන් අපි කුඩා සූත්‍රය බුදුහාමුදුරන්ගේ දේශනා එක එක විදිහට තියෙනවා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37 ගැන නොකිය දේශනා නොකර කෙටියෙන් කියනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ තනි වචනයකට ගත්තොත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඒ තනි වචනේ යෝනිසෝ මනසිකාරයයි. එහෙනම් විමුක්ති සිත තුළ තියෙන මනසිකාරය යෝනිසෝ මනසිකාරයයි. දැන් අපි එහෙනම් තව බලන්න ඕනේ. චිත්තානුපස්සනාවේ අපි දැක්කා සිද්ධාසයක්. ඒ සිද්ධාසය බෙදෙන්න පුළුවන් දැන් රාග සහිත සිත, දේශ සහිත සිත, මෝහ සහිත සිත, හැකුළුණු සිත, වික්ෂිප්ත සිත, මේවා අකුසල් සිත්. අකුසල් සිත් පහ. ඒ වගේම වීත රාග සිත, වීත දෝෂ සිත, වීත මෝහ සිත, මේවා කුසල් සිත් පහ. කුසල් සිත් තුන. කුසල් භාවය. දැන් රාග සහිත සිතෙත් තියෙනවා මානසිකාරය. රාගය නැති වීත රාග සිතෙත් තියෙනවා මානසිකාරය. ඒ කියන්නේ මොකද්ද? රාග සහිත සිතක් මේ ඉන්න මේ වනහන කට්ටියට හෝ වෙන මිනිස්සෙකුට හෝ වෙන සතෙකුට හෝ නිකන් ඇති වෙන්න බෑ. ධර්මයේ නිකන් ඇති වෙනවා කියලා නෑ රාග සහිත සිතක්. වීත රාග සිතකුත් නිකන් ඇති වෙන්නේ නෑ. ඒකට අනිවාර්යෙන් බලපානවා ඒ සිත ඇති වෙච්ච සත්ව ස්වરૂපය මත ඒ සත්‍යයා ළඟ තියෙන උත්සාහය සීකල්පන. එහෙනම් ඔය රාග සහිත සිත, දේශ සහිත සිත, මෝහ සහිත සිත,
ඒ වගේම මිදුණු සිත හැකුළුණු සිත කියන අකුසල් පහ අකුසල් සිත් පහ ඇති කරන්න උදව් වුණේ මානසිකාර්යයයි. නැතුව මේ බලෙන් කවුරුවක් කාටවත් ඔය සිත් ඇති කරලා නැහැ. ඒ වුණාට අර වයසට යනකොට කියන්නේ එහෙම නෙමෙයි. අරයා හින්ද මං අකුසල් කරා. මේ රජයේ හින්ද මට පව් කරන්න වුණා. නෑදෑය හින්ද කරන්න වුණා. එහෙම කතා මේක නෑ. මේක තියෙන්නේ තමන්ගේ උත්සාහය තමන්ගේ සීකල්පනයි. මොකද මේක ආනිසංස ලබා දෙන්නේ අනුන්ගේ වට නෙමෙයි තමන්ගේ උත්සාහයටයි තමන්ගේ සීකල්පනාවටයි. සංසාර කාරක දෙක ඕකයි. ඒක නැතුව මේ පිට ලෝකයට දෙවියන්ට මේක පටවන්නත් බෑ. යක්කුන්ට පටවන්නත් බෑ. ගෙදර ඉන්න මිනිස්සුන්ට පටවන්නත් බෑ. අල්ලපු ගෙදරේ වුණාට පටවන්නත් බෑ. වෙන රටක ඉන්න මිනිස්සුන්ට පටවන්නත් බෑ. තමන්ගේ උත්සාහයෙන් තමයි සියලු අකුසල් කරේ. තමන්ගේ හොඳ දිහියෙන් තමයි තමන් කරගත්තේ සියලු අකුසල් ටික කරේ. මේක පිළිගන්න බැරි කෙනා, මේක විශ්වාස කරන්නේ නැති කෙනා විමුක්ති සිතක් කරා යන්න බෑ. භාවනාවක් වැඩින්න බෑ. මොකද ඒකම වෙන කාට හරි පටවලා එතන කරන්නේ. එතකොට අකුසල් වැඩි කරගන්න. දැන් එහෙමනම් ඉගෙන ගන්න වෙනවා. මේ අකුසල් සිත් පහ ඇති කරන උත්සාහය සීකල්පනාව. ඒ කියන්නේ අකුසල් සිත් පහ ඇති කරන උත්සාහය හා සීකල්පනාව ඔය දෙක එකතු කරපුවම කියනවනේ මනසිකාර්ය. අකුසල් සිත් ඇති කරන මනසිකාර්ය මොන වගේ එකක්ද? අයෝනිසෝ. දැන් ඔන්න මානසිකාරය කියන එක හොයාගන්නත් ඕනේ. නෑ අකුසල් අකුසලයක් සිදු වෙන අකුසල් සිතක් පහළ වෙන තැන බිහි වෙන මානසිකාරය. දැන් සම්පප්පලාපය කියන තැන තියෙන මානසිකාරය අයෝනිසෝ. අයෝනිසෝ මානසිකාරය අකුසලයක් කරෙන්නේ. ඒ අයෝනිසෝ මානසිකාරයෙන් පෝෂණය වෙන්නේ මොනවද? අකුසලයක් සිදු වෙන තැන තියෙන මනසිකාර අයෝනිසම මනසිකාරයෙන් පෝෂණය වෙන්නේ අකුසල් මුල් තුන ලෝභ දේශ මොහ. දැන් ඊළඟට බලමු. දැන් කුසලයා මේ බණ අහනවා, නිින්ද ගිහිල්ලා නැහැ, ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් බණ අහනවා, නිින්ද ගියේ නැත්නම් එතන බණ අහන්න තියෙන උත්සාහයයි මේ බණ අහන්න සීකල්පනාවයි දෙක. එතකොට මනසිකාරයනේ මේ බණ අහන්න යෙදිච්ච මනසිකාරය. හරි, දැන් ඇහෙනවද? ඔව්, දැන් අපි මතක් කරගෙන ආවේ, මම පැහැදිලි කරගෙන ආවේ දැන් මේ බණ අහන වෙලාවේ අපිට මනසිකාරයක් තියෙනවා, නිින්ද ගිහිල්ලා නැත්නම්. ඒ මනසිකාරය තුළ උත්සාහයක් තියෙනවද? ඒ කල්පනාවක් තියෙනවා. බණ අහන වෙලාවේ නිින්ද ගිහිල්ලා නැත්නම් අර ධර්මයේ කෙරෙහි තියෙන ගෞරවය, ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන ගෞරවය, බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධා කියන ශ්‍රද්ධාව මත තමයි අර උත්සාහය, ඒ වගේම සිහි කල්පනාවේ ප්‍රබලතාවය තියෙන්නේ. දැන් එහෙම වෙලා තමයි එතකොට ඒ බණ අහන මේ සියදෙනෙක් බණ ඇහුවට කුසලය එක වෙන්නේ නැහැ මෙතන. සිය දෙනාට කුසල් 100ක්. ඇයි ඒ? මේ මානසිකාරයේ ස්වરૂපය මත ලැබෙන කුසලය වෙනස් වෙනවා. ඒ කියන්නේ බණ අහන්න දක්වන උත්සාහය සීකල්පනාව මත
කුසලයේ වෙනස් වෙනවා. දැන් එතකොට මේ බණහන එකට උදව් වෙන සිද්ධාත් මොනවාද? වීත රාගසිත, වීත මෝහසිත, වීත දෝසසිත. ඔන්නේ කුසල සිත් තුන. දැන් බලන්න ඕනේ මේ බණහන වෙලාවේ එහෙනම් අපිට තියෙනවා මානසිකාරයා. මේ මානසිකාරයෙන් බුදුහාමුදුරු නම් කරන්නේ යෝනිසෝ මානසිකාරයේද අයෝනිසෝද? අපි ඉස්සෙල්ල බැලුවා අර අකුසල් කරන වෙලාවේ තියෙන මානසිකාරය නම් අයෝනිසෝ. දැන් ශ්‍රාවකයා වරද්ද ගන්නෙ දැන් කාමාවචර කුසලයක් කරන වෙලාවේ මානසිකාරයක් තියෙනවා. ඒ මානසිකාරය හැබැයි ඒ මානසිකාරය තුලත් කාමාවචර කුසලයක් අටමහා කුසල් කරන්න ගියත් මානසිකාරයක් තියෙනවා. ඒ මානසිකාරය තුලත් අන්තර්ගතය උත්සාහය හා සීකල්පනාව. ඒ උත්සාහය හා සීකල්පනාව තුලින් නිපද වෙන මානසිකාරයේ යෝනිසෝ නෙවෙයි අයෝනිසෝයි. මේක තමයි ගැඹුරු දේ. මේ ගැඹුරු තේරුම් ගන්න නැතුව සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්න බෑ. මොකද වර්තමානයේ උපාසක උපාසිකාවෝ හිතාගෙන ඉන්නේ පින්කම් කරනකොට තියෙන මනධිකාරයේ යෝනිසෝ කියලා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම මනධිකාරයක් නෑ. බුදුහාමුදුරු දේශනා කරන්නේ කුසලයෙන් හෝ අකුසලයෙන් සංසාරයක් නිර්මාණය කරන මනධිකාරයක් තියෙද ඒක අයෝනිසෝ. මේ යෝනිසෝ අයෝනිසෝ කියන එක ભેදී ඇති වෙන්නේ සංසාරයක් සකසන සංසාරයන් නිර්මාණය කරන හා සංසාර විමුක්තිය කියන දෙක මතයි. එහෙනම් සංසාර විමුක්තිය ඉලක්ක කරගත්තේ මානසිකාරයේ අයෝනිසෝ නෙවෙයි යෝනිසෝයි. සංසාරයක් ඉලක්ක කරගත්තේ ඕනම් මානසිකාරයක් නිර්මාණය සංසාරයක් නම් සංසාර පැවැත්මක් නිර්මාණය වෙන්නේ එතන තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල පස්පව් හෝ වෙනත් අකුසලයක් කරන මනසිකාරයත් අයෝනිසෝ, අටමහා කුසල් කරන මනසිකාරයත් අයෝනිසෝ, ධ්‍යාන වඩන මනසිකාරයත් අයෝනිසෝ. එහෙනම් මේ කාල්පයේදී මේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකම් මේ මනුෂ්‍යයන් තුල මනුෂ්‍ය විතරන්නේ මනුස්ස දේව බ්‍රහ්ම යෝනිසෝ මනසිකාරය කියල එක මනුෂ්‍ය දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ පහළ වෙනකම්. මතක තියාගන්න. එතකොට බුද්ධත්වයෙන් තමයි මේ අලුත් මානසිකාරය හොයාගන්නේ. ඒක තමයි බුද්ධත්වය. බුද්ධත්වය කියන්නේ අයෝනිසෝ මානසිකාරය හොයාගන්න එක නෙමෙයි. ඒක තියෙනවා හැම සංසාරගත සත්‍යයකට. බුද්ධත්වය කියන්නේ යෝනිසෝ මානසිකාරය අවබෝධ කරගන්න එක. හැබැයි මේ අයෝනිසෝ මානසිකාරයේ තල තියෙනවා. ප්‍රභේද තියෙනවා. දැන් ආයෝනිසෝ මනසිකාරයෙන් හැම විටම කරන්නේ සංසාරයක් නිර්මාණය කරනවා. ඒ ආයෝනිසෝ මනසිකාරය තුලත් අන්තර්ගත වෙන්නේ මොනවද? උත්සාහය, සීකල්පනාව. දැන් සංසාරගත මිනිසෙක් ගත්තොත් මේ මිනිසයා පස්පව් කරනකොට ඒ පස්පව් කරන මොහොතේ තියෙන මනසිකාරය ආයෝනිසෝ. ඒකෙන් වෙන්නේ මොකක්ද? ඒ අයෝනිසෝන් පස්පව් කරන මනස්කාරය අයෝනිසෝයි. ඒ අයෝනිසෝ මනස්කාරය පස්පව් කරන විට තියෙන අයෝනිසෝ මනස්කාරයෙන් ලබා දෙන සංසාර ස්වරූපය සතර අපාය. ඒ හදන්නේ සතර අපාය සංසාරය. එහෙනම් පස්පව් වලදී අයෝනිසෝ මනස්කාරය නිර්මාණය කරනවා සතර අපාය. කාමාවචර කුසලයේදී දැන් මේ පින්වතුන් ගන්න කුසල් වලදී ආමිස පින්කම් වෙන්න පුළුවන්, සීල රැකීම වෙන්න පුළුවන්, ඒවාගේ බුත පූජා වෙන්න පුළුවන්, ඒවා කාමාවචර කුසල්. මේ කාමාවචර කුසලයේ මෙහෙවන මානසිකාරයත් අයෝනිසෝමයි.
යෝනිසෝ මනසිකාරයෙන් කුසල් කරන්න බෑ කාමාවචර කුසල්. අයෝනිසෝ මනසිකාරය. මොකද බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඕනේ නෑනේ මේ දන් දෙන එක පිනක් කියන එක කිව්වේ නැද්ද බමුණෝ? කිව්වද? කර්මීය කර්මඵල අදහන වෙන ආගන්නද? ඒ ආගම් වල තියෙන යෝනිසෝ මනසිකාරය. එහෙමනේ. එතකොට කාමාවචර කුසලී සිදු කරන අයෝනිසෝ මනසිකාරයෙන් ලබා දෙන සංසාර ස්වરૂපය කාම සුගතිය. හොඳ සංසාරය. කාම ලෝකේම හොඳ සංසාරය. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අයෝනිසෝ මනසිකාරයෙන් ඇති කරන කාමාවචර කුසලයෙන් ලැබෙන ආනිසංස විදියට මනුස්සත්වය හා දේවත්වය. ඔක තමයි කාම සුගතිය කියන්නේ. මේ සංසාර ස්වરૂපය නිර්මාණය වෙනවා. එතකොට මනුස්සත්වය හෝ දේවත්වය සංසාර විපාක ස්වરૂපයක, ඒ කියන්නේ එහෙම උපදින්න හෝ ඒවැ යම්කිසි තප සම්පත් ලබා ගැනීමට උදව් වුණේ මනසිකාරය අයෝනිසෝ. පින් කරා කියලා යෝනිසෝ මනසිකාරයක් තියෙනවා කියලා පිළිගන්න මනුස්සයාට ওই භාවනාවක් දිනු කරලා දික්ටි වැරදිින්ද භාවනාව සාර්ථක වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද වැරදි වැරදි ධර්මයක් තියෙනවා. දැන් එතකොට ඒ අයෝනිසෝ මනසිකාරයේ ස්වરૂප දෙකක් කිව්වා. එකක් එක ස්වરૂපයක් තමයි කාමාවචර අකුසල්. අකුසල් කරලා සතර අපාය බිහි කරනවා. ඒත් අයෝනිසෝ මනසිකාරය උදව් වෙනවා. ඊට පස්සේ කාමාවචර කුසලයේ සිදු කරලා කාම සුගතිය සංසාරයන් නිර්මාණය කරනවා. ඔය අයෝනිසෝ මනසිකාරය තව ඊට වැඩි අර අකුසලයේ කරනවට වැඩිය ගුණාත්මක භාවයෙන් ඉහළයි. එතකොට මන ඔය අයෝනිසෝ මනසිකාරය තවත් දේවල් කර හැකි මේ අයෝනිසෝ මනසිකාරයට. දැන් බෝධිසත්වයන්ගේ ගුරුවරු වන ආලාරකාරාම උද්ගකාරාම පුත්‍ර වගේ ඒ ගුරුවරු කාමාවචර කුසල් කරන මනසිකාරය අයෝනිසු මනසිකාරයට වැඩි ඉහළම අයෝනිසු මනසිකාරයක් හොයාගත්තේ භාවිතා කරපු අය පුරුදු කරපු අය. දැන් කාමාවචර ස්වરૂපයේ ඉක්මෝලා රූපාවචර ධ්‍යාන මට්ටමක තියෙනවා මනසිකාරය. මොකද ධ්‍යානයන් ලැබෙන්න බෑ කාටවත් උත්සාහය හා සීකල්පනාව නැතුව. දැන් මේ පිංගතුන්ට පැහැදිලි බනහන්ඩ තියෙන උත්සාහයට දැන් මේ වෙලාවේ තියෙන උත්සාහයක් බනහන්ඩ. ඒ වගේම හරියට බනහා ගන්න නම් සීකල්පනාවක් ඕනේ. එහෙනම් මේ බනහන හැමෝටම වෙලාවේ නිඳ ගියේ නැත්නම් යම්කිසි මට්ටමක උත්සාහයක් හා සීකල්පනාවක් තියෙනවා. ඒක අය මානසිකාරයයි. ඒක අයෝනිසුයි. මොකද මේ කුසලයක් කරන තැන තියෙන්නේ අයෝනිසු මානසිකාරය. මේක හැබැයි කාමාවචර කුසලයක්. දැන් තමන්ට තියෙන මේ උත්සාහය ප්‍රමාණවත් වෙයිද රූපාවචර ධානයක් මට්ටමට මනස ගේන්න? ඒ කාටවත් එහෙම උත්සාහයක් නැහැ. එච්චර දියුණු කරපු උත්සාහයක් නැහැ. ඔය උත්සාහයෙන් මදි. ඔය සීකල්පනා ඔය පුටු උඩ නිඳ යන සීකල්පනා මදි එකට. ඔය තර්ක කරන සීකල්පනා මදි. පඬිතුකම් ගන්න දීකල්පනාව මදි. එතකොට නමුත් ආලාර කාලාම තමන්ගේ උත්සාහය දීකල්පනාව පුරුදු කරා කාමාවචර මට්ටමින් ඉහා ය මානසික මට්ටමකට එන්න. ඊට රූපාවචර හතරවෙනි ධානයට යන්න. එතනක් තිබුණා මනසිකාරය. ආලාර කාලාම රූපාවචර හතරවෙනි ධානයේ ඉන්න තැන තිබුණ මනසිකාරය බුදුහාමුදුරු දේශනා කරන්නේ අයෝනිසෝ මනසිකාරය කියලා. දැන් ඕවා නොදන්න උපාසක උපාසිකාව තමයි අතුගානකොට මට යෝනිසෝ මනසිකාරය තියෙනවා කියලා අරඟපාන්නේ. ඒක තමයි ධර්මයේ සර්පෙක් කියන්නේ. වයසට යනකොට ඔය සර්පගතිය වැඩි වෙනවා. යෝනිසෝ අර පරණ කාලේ දිවිච්ච අයෝනිසෝ මනසිකාරය වයස අනුව කොහොමද යෝනිසෝ මනසිකාරය වෙන්නේ? පිළක් අයට රෙද්ද අනුව වෙනවා. පාට රෙදි ඇඳගෙන ඉන්නකොට අයෝනිසෝ මනසිකාරය, සුදු රෙදි ඇඳගෙන ඉන්නකොට යෝනිසෝ මනසිකාරය. කොහොම බෞද්ධයද ඉන්නේ? රෙද්දෙන් කොහොමද
මානසිකාරය වෙනස් වෙනවා. ඒ දන්නේ නැති හින්දා නේද මේ? එහෙනම් මේ පරිස්සම් වෙන්න ඕනේ ධර්මයේ. භාවනා කරන විශේෂයෙන් මේවා දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් බොරු කරලා සමාජයේ රවට්ටලා තමනු රැවටිලා ධර්මයේ විකෘති වෙලා මැරලා යනවා. පේන්නේ නැද්ද දැන් ලෝකේ දින හැටි? බොරු කියන්න මිනිස්සු රවට්ටන්න ධර්මයේ මෙදාගන්න. ඒතර තමනු රැවටිලා කියලා දන්නේ. දැන් ඒ වගේ ඒවා සිදුවෙන්නේ ඇයි? මේ මානසිකාරය කියන එකේ යථාර්ථය දන්නේ. දැන් එහෙමනම් මෙච්චරයි සරලව ඉගෙන ගන්න තියෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරන ධර්මයේ තුල අකුසලයක් කොහෙද තියෙන්නේ? අකුසලයේ සිදු කරන මානසිකාරය ආයෝනිසු. කාමාවචර කුසලයක් කොහෙද තියෙන්නේ? කුසලයේ සිදු කරන මානසිකාරය ආයෝනිසු. ඒ වගේම රූපාවචර කුසලයක් කොහෙද තියෙන්නේ? එතනේ රූපාවචර කුසලයේ තුල තියෙන මානසිකාරය ආයෝනිසු. අරූපාවචර කුසලයක් කොහෙද තියෙන්නේ? එතන තියෙන මානසිකාරය අයෝනිසෝ. මේ අයෝනිසෝ කියන්නේ සංසාරය නිර්මාණය කරනවා කියන අර්ථයෙන්. මානසිකාරයෙන් සංසාරයක් හදනවා. ඒතකොට අයෝනිසෝ මානසිකාරයෙන් අනිවාර්යයෙන් සංසාරයක් හදනවා. යෝනිසෝ මානසිකාරය සංසාර විමුක්තියට ඉලක්ක වෙනවා. දැන් ඒක නිසාවෙන් අපිට මේ බුදුහාමුදුරුව පහළ වෙනකන් කොහේදීවත් මේ යෝනිසෝ මනසිකාරය කියන එක ලැබුණේ නැහැ. දන්නේ නැහැ. දැන් බුද්ධත්වයෙන් පස්සේ දේශනා කරපු තනි වචන ධර්මයේ තනි වචනයක් විදිහට හෙව්වොත් බුදුහාමුදුරුවේ ධර්මයේ මොකද්ද කියලා තනි වචනයකින් විස්තර කරන්න පුළුවන් ශ්‍රාවකයෙකුට බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත යෝනිසෝ මනසිකාරය. එහෙනම් ඉතින් යා දැනගන්න ඕනේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා. සංසාරයක් හදන මනසිකාරය අයෝනිසෝ. දැන් ඊළඟට බලන්න ඕනේ දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවල මෙන්න මේවෙන් පටලව ගන්නවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිවන් දකින්න. නිවන් දකින්නවා කියන්නේ මේ නිකංක පාට රහත් වෙනවා කියන එකක් නෙවෙයිනේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ දිහා බැලුවා. මේ ශ්‍රාවකයෝ මුලින්ම ආර්ය තත්ත්වයට පත් වෙන ශ්‍රාවකයා සෝවාන් වූ පුජ්‍යලයා. සෝවාන් වූ පුජ්‍යලයා කියන්නේ සම්මාදිට්ඨි ලාභියෙක්. සම්මාදිට්ඨි ලාභියා කියන්නේ සම්මාදිට්ඨි හැම වෙලෙම තියෙනවද නැද්ද කියන එක නෙමෙයි මේ කියන්නේ. සම්මාදිට්ඨි ලාභියා කියන්නේ සම්මාදිට්ඨි එක සැරයක් හරි ලබා ගත්ත කෙනා. සම්මාදිට්ඨි අවබෝධ කරගත්ත කෙනා. හැබැයි නිකන් සම්මාදිට්ඨි නෙමෙයි. අයෝනිසෝ මනසිකාරය තුලක් තියෙනවා සම්මාදිට්ඨිය. ඒතර අයෝනිසෝ මනසිකාරය තුල තියෙන සම්මාදිට්ඨිය තමයි කම්මස්සගතා සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය. ඒතර මිත්‍යා දෘෂ්ටියක් තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය තුල. දැන් යෝනිසෝ මනසිකාරයෙන් ලැබෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් අයෝනිසෝ මනසිකාරය තුල තියෙන සම්මාදිට්ඨිය තුලින් තමයි කාමාවචර කුසලය, රූපාවචර කුසලය, අරූපාවචර කුසලය කියන ඒවා ගොඩනැගෙන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය තුලින් හටගන්න සම්මාදිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒකෙන් තමයි හටගන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ලෝකෝත්තර ධම්ම. මේක මතක තියාගන්න. එහෙම නැතුව ලෞකික සම්මාදිට්ඨිය තුලින් කවදාවත් සෝවාන්, සකදාගාමි ඒවා ලැබෙන්නේ නැහැ. මොකද අයෝනිසෝ මනසිකාරය තියෙන්නේ. ඉතින් යෝනිසෝ මනසිකාරය තුලින් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබෙන්නේ. මේ ටිකත් මතක තියා. දැන් බුදුහාමතුරු පෙන්නනවා දැන් ශ්‍රාවකයෙකුට එකපාරට මේ රහත් වෙන්න බෑ. ඒ අනුපිළිවෙලකට යන්නේ මේ පොඩු දැන් ශාසනය දිහා බැලුවාම, ශාසන ඉතිහාසය දිහා බැලුවාම, රහතන් වහන්සේලාගේ චරිත කතා දිහා බැලුවාම අතීතයේ හිටිය
කුඩා කාලයකදී සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒවා බොඩි කාලයකදී ලබාගත්තේ උත්තමී ඉඳලා තියෙනවා. ඒ වගේම දැන් ආනන්ද හාමුදුරුවෝ හැම ගත්තම සෝවාන් වෙන්නේ අඩු වයසකදී. රහතන් වහන්සේ වෙන්නේ සෑහෙන අවුරුදු ගාණක් ගෙවපු කාලෙකදී. එතකොට ඒ වගේ සමහර විට මේ ශාසනයේම මේ ජීවිත කාලය දැන් සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ ඉන්නවා හාමුදුරුවරුත් ඉන්නවා ඉඳලා තියෙනවා චරිත කතා තියෙනවා වර්තමානයේ වනිමේ මම මේ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉතුරු වෙච්ච ටික තියෙනවානේ අපේ බණපොත්වල ඒව දිහා බලනකොට ගිහියොත් ඉඳලා තියෙනවා සෝවාන් වෙලා තියෙනවා මරණයටපත් වෙන්නේ සෝවාන් තත්ත්වයේ සෝවාන් ඵලයේ විතරක් ලබාගෙන සකදාගාමි අනාගාමි අරිහත්ත්ව තත්ත්වයටපත් වෙලා නැහැ. පිළක්කය ඉඳලා තියෙනවා දැන් සුද්ධෝදන රජතුමා හැම ගත්තම මේ සෝවාන් වෙනවා ඒ වගේම මරණයට පත් වෙන මොහොතේ රහත් වෙනවා. කියන්නේ පළක් ශ්‍රාවකේ ඉඳලා තියෙනවා ගිහියොත් ඉඳලා තියෙනවා පැවිද්දොත් ඉඳලා තියෙනවා එයා සෝවාන් තත්ත්වයට පත් වෙලා තියෙනවා ජීවිතේ කවදා හරි මරණාසන්න මොහොතේදී අනාගාමී හෝ රහත් වෙලා ඒවා කවුරු හරි එතකොට දන්නේ. ඒවා ඒවා විනිශ්චය කරන්න බෑ බුදුහාමුදුරුවෝ හැර වෙන කෙනෙකුට. දැන් එහෙම මේ ශ්‍රාවකයන්ගේ ගලාගෙන යෑමක් තියෙනවා. දැන් මට පැහැදිලි කරලා දෙන්න ඕනේ කාරණේ ගලා යෑම ස්වરૂපය නෙමෙයි. දැන් ධර්මානුකූලව බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සම්මාදිට්ඨි ලාභියෙක් වෙන්න එනයි යෝනිසෝ මනසිකාර්යය සාර්ථක ලෙස සම්පූර්ණ කරපු තැන තමයි පළමු ආර්ය ශ්‍රාවකයා බිහිවෙන්නේ. පළමු ආර්ය ශ්‍රාවකයා බිහිවෙන්නේ. ඒ කියන්නේ ඒක ගන්නෙ කොහෙන්ද අපි? බුදුහාමුදුරන්ගේ දේශනාවෙන් ගන්න ඕනේ. බුදුහාමුදුරු දේශනා කරනවා සෝතාපට්ටි අංග කියන සූත්‍රයේදී. සෝතාපට්ටි අංග කියන සූත්‍රයේ සෝතාපන්න වෙන ආර්ය ශ්‍රාවකයාගේ සෝවාන් වෙනකොට එයා ළඟ තියෙන කාරණා ඒ සෝවාන් වෙන්න මේ ශ්‍රාවකයෙකුට ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් ඕනම ශ්‍රාවකයෙකුට බුදුහාමුදුරන්ගේ ශාසනයේ සෝවාන් කියන தත්වය ඒ කියන්නේ අර සෝවාන් කියන එක තුලිනුල් ලැබෙන්නේ අපි කතා කරමු විමුක්ති සිත 15 වෙනි සිත ලැබෙන එක මුල් වතාවට විමුක්ති සිත ලැබෙන්න උදව් වෙන කාරක සෝතාපට්ටි අංග කියන ඒවා සෝවාන් වීමේදී සෝවාන් වෙනකොට ලැබෙන විමුක්ති සිතේ අංග වෙන පරියායකින් බුදුහාමුදුරු දේශනා කරනවා අංග හතරයි තියෙන්නේ මොනවද ඒ සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදා දැන් ඔන්න ඕකේ ඔතන ඔය කාරණා හතර ලැබිච්ච තැනක් තියද එතන ආර්ය පුජ්‍යලයක් ඉන්නේ විමුක්ති සිතක් තියෙන්නේ ඔය කාරණා හතර සම්පූර්ණ වෙච්ච තැන. දැන් තම තමන් බලන්න ඕනේ ඇත්තටම මේ කාරණා හතරේ නේ සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් මේ කාරණා හතරක්නේ තියෙන්නේ. ওই කාරණා හතරෙන් මේ පින්වතුන්ට නැත්තේ මොකද්ද? දැන් එක මට මෙන්න මෙහෙම පැහැදිලිව කියන්නේ මේ බණ අහන අය අර ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බණ අහනවා නම් පුතූර දැනට ඉඳ ගිහිල්ලා නැත්නම් එක මේ සෝතාපට්ටි අංගයක් නම් තියෙනවා පැහැදිලිව කියේ. ඒ හතරවෙනි එක ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ බුදුහාමුදුරුවෝ සියලු පව් දුරු කරගන්න තිය අවශ්‍ය කරන
කායික වාචසික සංවරය සිල්පව දුරුණන් නැතක් කමන්නේ දැන් සාමාන්‍යයෙන් ගිහියෙක් විදියට නම් ධම්මානුධම්ම ප්‍රතිපදාව ආරම්භ වෙනවා පන්සිල් රකින්න මොහොතක තියෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවේ පහළ මට්ටම ඒ ශ්‍රාවකයාම අටසිල් රකින්න වෙලාවක තියෙනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව ඉහළ ගුණයක් දැන් එහෙනම් පන්සිල් රැකීමේ ඉඳලා ශ්‍රාවකයා අදිශීලයකට යන්න යන්න එයාගේ ගුණාත් ඔය සෝතාපට්ටි අංග වලින් වර්ධනය වෙන අංගය ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒක දැනගෙන ඉන්න ඕන. නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ තාලයට සාදු ගිය කියා රට පුරා පූජා දෙන එක නෙමෙයි. ඊම මේ වර්තමානයේ හැදීච්ච ධම්මානුධම්ම ප්‍රතිපදාව. බුදුහාමරගේ ධර්මයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ සීලිය එක්ක සම්බන්ධ දෙයක් හා සමාධිය එක්ක සම්බන්ධ දෙයක්. සමාධියත් මේකට අන්තර්ගතයි. එහෙනම් පන්සිල් රැගෙන මොහොතක තියෙනවා ශ්‍රාවකයාට අවම මට්ටමේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. මීට පහළ පන්සිල් කැඩෙන තැනක ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එක නැහැ. අධිශීලිය රැගෙන වෙලාවේ ධම්මානුධම්ම ප්‍රතිපදාව ඉහළයි. දැන් මේ පින්වතුන් බණහනවා වෙලාවේ ධම්මානුධම්ම ප්‍රතිපදාව නිකං සිල් රැක්කට වැඩි ඉහළයි. ඒක ඉහළට වෙන්නේ ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ බලයකට නෙමෙයි. අර සෝතාපට්ටි අංගවල දෙවෙනි අංගයත් මෙතෙන්ට එකතු වෙනවා. මොකක්ද ඒ අංගය? සද්ධර්මයේ ශ්‍රවණි. දැන් ධම්මානුධම්ම ප්‍රතිපදාව තව ටිකක් මේ පින්වතුන්ට ඔය පන්සිල් රකින්න වෙලාවකත් තියෙනවා. පන්සිල් රැකගෙන අටසිල් රකින්න වෙලාවට ඊට වැඩි වෙනවා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගුණ. අටසිල් රැකලා හරි පන්සිල් රකින්න මොහොතක හරි මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව වගේ කරනවා නම් හුඟක් ඉහළ ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තියෙනවා. එහෙනම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකේ සමත භාවනාවක් කරන තැන ධම්මානුධම්ම ප්‍රතිපදාව ඉහළයි. ඒකයි මං කිව්වේ මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ සීලේ හා සීල ශික්ෂාවේ හා සමාධි ශික්ෂාවේ තියෙන ගුණාත්මක භාවයයි. දැන් ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එක ඉහළම ශ්‍රාවකයෙක් තමයි බුදුහාමුදුරුවෝ මුලින්ම හොයාගත්තේ. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ ධර්මයේ දේශනා කරන්න මුලින්ම තීන්දු කරේ කාටද? කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට. කොණ්ඩඤ්ඤ තාපසයාට. මේ කොණ්ඩඤ්ඤ තාපසයා ළඟ තිබුණා ඉහළ මට්ටමේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඇයි? අදිශීල අදිසමාධි. ඔන්න ඕක මං කිව්වේ දැන් ඔය මේ බණ අහන අය ළඟත් එක අංගයක් තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඊට පස්සේ මට කියන්න පුළුවන් මේ බණ අහන ඔක්කොටම සත්පුරුෂයෝ මේ ජීවිතේ හම්බ වෙලා තියෙනවා. මේ සත්පුරුෂයා කවුද කියලා දැනගන්න ඕනේ. මේ බොරු විකෘති ඒවා කියන කෙනා නෙවෙයි සත්පුරුෂයා. බුදුහාමුදුරන් සෝවාන් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා එළිදගලා සෝවාන් වෙනවා කියනවා. මම සෝවාන් වුණා කියන කෙනා සත්පුරුෂයා නෙවෙයි අසත්පුරුෂයා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කරන කෙනා. එහෙම නෙවෙයි සත්පුරුෂයා කියන කෙනා දැන් ඔය ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඇත්තටම සත්පුරුෂය හම්බුනේ ඔය ඕස්ට්‍රේලියාවට යනකොට ඕ මේ ගුවන් යානයේදී නෙවෙයි. ඒ ලංකාවේ මිනිසුන්ට සත්පුරුෂය හම්බුනේ තමන්ගේ මේ ලංකාවේ ගමේදී. මේ සිංහල සංස්කෘතිය මේ සත්පුරුෂයා කියන එක අහක් වෙච්ච නැති සංස්කෘතියක්. දැන් මේ අහක් කරගෙන යන්නේ කට්ටිය. අසත්පුරුෂයෝ බණ කියන්නේ. ඒ ලංකාවේ සංස්කෘතිය සිංහල සංස්කෘතිය තුළ තිබුණේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ සත්පුරුෂය බිහිකරන එක තමයි. දැන් මේ පින්වතුන්ට මේ ජීවිත කාලයේදී සත්පුරුෂය හම්බුනේ ගමේදී. තමන්ට හම්බෙච්ච ලොකුම සත්පුරුෂය කවුද? පොඩි කාලේ හම්බුනේ ගමේ වන්සලේ හාමුදුරුවෝ. මේ සත්පුරුෂය කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය, බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ ධර්මය,
බුදුහාමුදුරුව පෙන්වන නිවන ගැන පැහැදිලි කරනවා. නිවන් දකින්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. දැන් නිවන් දකින්නේ කොහොමද කියන එක ගමේ පන්සලේ හාමුදුරුව පැහැදිලි කරනවා. ඕනම හාමුදුරුව කෙනෙක් පැහැදිලි කරනවා. නිවන් දකින්නේ දාන සීල භාවනා කියන ගැටි වචනයෙන් හරි. ඒ වුණාට වර්තමානයේ සත්පුරුෂය විදිහට නිවන් දකින්නේ කොහොමද? අභිධර්ම ටියුෂන් ගිහිල්ලා කෝ දාන සීල භාවනා. ඒගොල්ලන්ට සත්පුරුෂය හම්බුනේ ඕස්ට්‍රේලියාවේදී නෙවෙයි එහෙනම්. ලංකාවේ. ඒ කියන්නේ එහෙනම් මෙතන ඉන්න අයට තමන්ගේ දෙමව්පිය සත්පුරුෂය වෙන්නත් පුළුවන්. මොකද නිවන්ද නිවන කියලා එකක් ගැන කියා දුන්නේ දෙමව්පිය වෙන්න පුළුවන් මුලින්ම. නිවන් දකින ක්‍රමය ගැන කියා දුන්නේ. ඒවට සීල් රකින්න කියලා කියා දුන්නේ. සී දාන සීල භාවනා ගැන කියා දුන්නේ. භාවනා කරේ නෑ කියන එක නෙමෙයි මේ කරන්න ඌමනා නෙමෙයි. මාර්ගය ගැන කියා දීලා තියෙනවා. තමන් බොරු කරාට හරියන්නේ නෑ. ඒතර මාර්ගය එකක් දෙකක් හරි රකින්න ක්‍රියාත්මක කරන කෙනා සත්පුරුෂය වෙනවා. මාර්ගයේ පැහැදිලිව කියන කෙනා සත්පුරුෂය වෙනවා. එහෙනම් මේ පින්වතුන්ට සත්පුරුෂය ගැන හම්බ වුණේ අද ඊය කියන්න බෑ. ඒ වුණාට මේ වයසට යනකොට අර රුදාවක් ඇති වෙනවා. අපිට හම්බ වුණේ නැහැ සත්පුරුෂය මෙච්චර කාල පෙන්ෂන් යනකම්. එහම ඔයතර කවුද හම්බ වෙලා තියෙන්නේ මෙච්චර කාල? තමන්ගේ නැහැදිච්ච කම නෙමෙයි දෙය කියන්නේ. නොදන්න කම නෙමෙයි. ඒ හින්දා තායිලන්තයේ බුරුම ලංකාව වගේ මේ බෞද්ධ සංස්කෘතියක් තියෙන රටක ඒ ශාසනය කියන්නේ සත්පුරුෂයෝ පෙළගස්සපු එකක්. ඒ කියන්නේ සංඝ පරම්පරාවක් මේ බුදුහමඳුරු නිර්මාණය කරලා තියෙන අනාගතයට සත්පුරුෂයෙක් ඉතුරු කරන්න. එයා මාර්ගඵලලාභීද නැද්ද කියන ප්‍රශ්නේ බුදුහමඳුරන්ට අවශ්‍ය නැහැ. බුදුහමඳුරන්ගේ පණිවිඩයේ කියන දෙනවා නම් මෙන්න මේකයි ධර්මය කියලා එයා සත්පුරුෂයා විදිහටයි බුදුහමඳුරු පෙන්වන්නේ. එතකොට අපිට හම්බ වෙච්ච ඔය ගමේ ඉන්න පන්සලේ හාමුදුරුවරු එතනින් ගියාම වැඩි හිටියෝ සත්පුරුෂය වෙන්න පුළුවන්. එහෙම සංස්කෘතියක් අපිට තිබුණා. එහෙනම් දැන් අංග දෙක මුල එකක් තියෙනවා මේ පින්වන්තුන්ට මේ වෙලාවේ. මේ වෙලාවේ නෙමෙයි ඒක තිබුණේ මේ ජීවිතේ හම්බ වෙලා තියෙනවා. දැනට ධම්මානුගම ප්‍රතිපදාවක් තියෙනවා. දැන් ඊළඟට තියෙන්නේ දෙවෙනි සෝතාපට්ටි අංගය ගත්තොත් සද්ධර්ම ශ්‍රවණි. මේ සද්ධර්මය කියන්නේ මොකක්ද? මේ සද්ධර්මය කියන්නේ ඇත්තටම කොටසක් නෙමෙයි. මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සද්ධර්මය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නිවන් දකින්න දීපු සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව. ඒ කියන්නේ සීලේ වටිනාකම, සමාධියේ වටිනාකම, ප්‍රඥා වේ වටිනාකම. එහෙම නැත්නම් දානයේ වටිනාකම, සීලේ වටිනාකම, කාමයේ ආධිනේ වටිනාකම, චතුරාර්ය සත්‍යයේ වටිනාකම්. ඒවා නිකන් සරල භාෂාවෙන් බුදුහාමුදුරු දේශනා කරන මේ සද්ධර්මයේ තුල අන්තර්ගත වෙන්නේ ඒවා. දාන කතා, සීල කතා, ස්වර්ග කතා, කාමී ආධිනෝ කතා, චතුරාර්ය සත්‍ය කතා. මේ චතුරාර්ය සත්‍ය කතා කියන්නේ ප්‍රඥා ශික්ෂාව එක්ක බෙදෙච්චි. දැන් මෙන්න මෙහෙම ධර්මයක් අහලා තියෙනවා නම් එයා සද්ධර්මය අහලා තියෙනවා. මං විශ්වාස කරනවා මේ බණ අහන ඔක්කොම එහෙමනම් ඔය සෝතාපට්ටි අංග තුනක් මේ අද නෙමෙයි සම්පූර්ණ කරලා තියෙන්නේ දැන් කාලෙකින්. හැබැයි එකකට ලකුණු දෙන්න මට බැහැ. තුන්වෙනි සෝතාපට්ටි අංගය මොකක්ද? තුන්වෙනි සෝතාපට්ටි අංගය තමයි යෝනිසෝ මනසිකාරය. දැන් තමම බොරු කරනවා නම් ලුණු කපනකොට මට තියෙන මනසිකාරය, වයසට ගිහිල්ලා ලුණු කපනකොට යෝනිසෝ කියලා එයාට ඉතින් ආය සෝතාපට්ටි අංග සම්පූර්ණ කර හැකි. ඔය බොරු එහෙම මැරලා යනවා මිස ඒ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව කොහොමද තීන්දු කරන්නේ? දැන් යෝනිසෝ මනසිකාරය කියන්නේ එක තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. යෝනි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම යෝනිසෝ මනසිකාරයක් පිහිටන්න නම් කාට හරි අනිවාර්යෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ධර්ම කරුණු 29ක් අන්තර්ගත වෙන්න ඕන.
මොනවද සතර සතිපට්ඨානය සතර සම්ම ප්‍රධාන වීරිය සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග එතකොට 30 වෙනි බෝධිපාක්ෂික ධර්මයේ තමයි සම්මා දිට්ඨිය මෙන්න යෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙනකොට ලැබෙන දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨියයි එහෙම නැතුව බණ අහලා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලැබෙනවා කියලා එකක් ධර්මයේ නැහැ මංගිය සති ගියා දුන්නා බුදුහාමුදුරන් කාලේ බණ අහලා බණ අහන වෙලාවේ සම්මා දිට්ඨිය ලැබපු ශ්‍රාවකයෝ හිටියා ඒ කවුද කියලා ඔයගොල්ලෝ නෙමෙයි ඒගොල්ලන්ට එහෙම හැකියාවක් තියෙන්න බෑ ඒකින් ඒවට මිනිස්සු කියන බොරු වලට අසත්පුරුෂයෝ කියන ඒවට රැවටෙනවා නම් තවදුරටත් මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න බෑ ඒක නිසාවෙන් අපිට මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන එක වැදගත් මම දැන් මේක කියා දෙන්න ගියේ ඒතකොට යෝනිසෝ මනසිකාරයේ තියෙන තැනක තමයි සම්මා සති සම්මා වායාම තියෙන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරය හදන් නැති මනසිකාරයක ස්වරූපයක්. එන සංසාර විමුක්තිය ඉලක්ක කරගත්තේ මනසිකාරයකට කියනවා අපි. ඒ කියන්නේ සංසාර විමුක්තිය ලැබුණ නැතත් ඉලක්ක කරගත්තේ මනසිකාරයකට කියනවා යෝනිසෝ මනසිකාරය. සංසාරය නිර්මාණය කරන මනසිකාරයට කියනවා අයෝනිසෝ මනසිකාරය. එන මෙන්න මේ තැන්වල සංසාර විමුක්තිය ඉලක්ක කරගත්තේ යෝනිසෝ මනසිකාර ස්වරූපය තියෙනවා. මොකද්ද? මේ පින්වතුන් වඩන සතිපට්ඨාන කමඨහනක් වඩන තැන. සම්මා වායාමයේ සම්මා සතිය තියෙනවා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයේ පුහුණු වෙන ක්‍රමය. එහෙනම් සතර සතිපට්ඨානයේ වැඩිලා ඒ කියන්නේ සිහිකල්පනාව කායික අරමුණක තියෙනවා කියන එක නෙමෙයි සතරාතිපට්ඨානය කියන්නේ. ඒකට ගන්න උත්සාහය තියෙනවා නම් ඒ උත්සාහය තුළින් අකුසල් ටික යටපත් වෙලා තියෙනවා නම් දැන් සක්මන් භාවනාව වෙන්න පුළුවන්. දැන් සක්මන් භාවනාව තුළ අකුසල් ටික යටපත් වෙන මට්ටමට ඒ භාවනාවේ සතිය පිහිටවනවා නම් කමඨහනේ සතිය පවත්වනවා නම් එහෙනම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම 8ක් තියෙනවා. එහෙනම් යෝනිසෝ මනසිකාරයට ඉලක්ක වෙච්චි මනසක් ඒක ඒ වෙලාවේ ඒ ඉලක්ක සහගත භාවය නැත්නම් අර විමුක්ති සිතට ලං වෙච්චි මනසක් ඒක විමුක්ති සිත ඉලක්ක වෙච්චි මනසක් ඒ විමුක්ති සිතට ලං වෙච්චි ප්‍රමාණය තව වැඩි වෙනවා ඒ භාවනාව පුරුදු කරලා බෞලීගත කරලා සතර ඉර්ධිපාද දිනු වුණොත් ඒ වගේම තවහර විමුක්ති ඉලක්කය විමුක්ති සහගත සිත කියන ඉලක්කයට ලං වෙනවා තවත් ලං වෙනවා පංච ඉන්ද්‍රිය දිනු වුණොත් තවත් ලං වෙනවා පංච බල දිනු වුණොත් තවත් ලං වෙනවා බොජ්ජංග වැඩෙනකොට එහෙනම් සංසාර විමුක්තියේ ආසන්න ධර්මයේ මොනවද බොජ්ජංග එහෙනම් විමුක්ති සිත තමයි බෝධිය විමුක්ති සිතේ අංග තමයි බෝධි අංග තමයි පාලියෙන් බොජ්ජංග කියන එහෙනම් විමුක්ති සිතේ අනිවාර්යෙන් තිබිය යුතු අංග හතර බොජ්ජංගයි දැන් බොජ්ජංග වැඩින්න බෑ බණ ඇහුවට බණහල බොජ්ජංග වැඩෙනවා කියලා ධර්මයේ නැහැ. සමත භාවනා වැඩුවම බොජ්ජංග වැඩෙනවා කියලා ධර්මයේ නැහැ. සමත භාවනා වඩනකොට වැඩෙන්නේ ධානාංගයි. ධානාංගයි බොජ්ජංගයි කියන්නේ අහසට පොළොව වගේ වෙනස් දෙයක්. කිසි සමානයක් නැහැ. මොකද හේතුව? ධානාංග කොච්චර වැඩුණත් කොච්චර දියුණුණත් මානසිකාර්ය අයෝනිසෝ බොජ්ජංග හරියට වැඩෙනකොට මානසිකාරය යෝනිසෝ වෙනවා. ධානාංග වලින් ධානාංග වඩලා තමයි කාමාවචර සංසාරය රූපාවචර සංසාරයක් බවට පරිවර්තනය කරගන්නේ. බොජ්ජංග වඩලා තමයි සංසාරය සංසාර විමුක්තියක් බවට පරිවර්තනය කරගන්නේ. තාලෙට සාදු කිව්වා කියලා එහෙනම් බොජ්ජංග වැඩෙන්නේ තාලිට සාදු කිව්වා කියලා මන යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ නැහැ.
ඒකට වැඩෙන්න ඕනේ මොකද්ද සතර සතිපට්ඨානය දැන් අදත් කාල වේලාව ගොඩක් ගිහිල්ලා තියෙනවා අපි දැන් මතක් කරේ මෙතන සති බෝධිපාක්ෂික ධර්ම ගොඩ නැගෙන එක බෝධිපාක්ෂික ධර්ම කියන්නේ වෙන දෙයක් නෙවෙයි එහෙනම් තනි වචනකින් ගත්තාම යෝනිසෝ මනසිකාරය තුල අන්තර්ගතයි යෝනිසෝ මනසිකාරය තුල අන්තර්ගතයි ඒක නිසා මේ මනසිකාරයත් තුල අන්තර්ගත වෙන්නේ උත්සාහය සීකල්පනාවයි මේක සීකල්පනා ප්‍රබලයි සම්මා සති කියන්නේ එතකොට යෝනිසෝ මනසිකාරයේ ප්‍රධාන අන්තර්ගතයි ඒ උත්සාහය කියන්නේ සම්මා වායාමය කියන්නේ යෝනිසෝ මනසිකාරයේ තුල තියෙන උත්සාහය දැන් මේ ටික වර්ධනය වීමෙන් තමයි යෝනිසෝ මනසිකාරයේ සම්පූර්ණ වෙන්නේ එතකොට මේ පින්වතුන්ටත් ජීවිත කාලයේ සෝතාපට්ටි අංග තුනක් දැනටත් තියෙනවා නැති එක තමයි මම ඔය කියා දුන්නේ පුළුවන් නම් මහන්සිලා බොරු නොකර රඟපාන්න නැතුව කපටිකම් නොකර ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් ලබා ගන්න පුළුවන් කමටහන දීලා තියෙනවා තමන්ගේ පඬිතුකමෙන් කරන්න බැරි වුණාට කරන්න දෙන්නේ දැන් මේක තමයි ධර්ම අපි බලමු තව දුරටත් ලබන සතියේ මේ මේවා විස්තර වෙලා මේ ඉද්ධිපාද කියන ධර්ම වගේවා අපිට තව කතා වෙලා නැහැ දන්නේ නැහැ මොනවද මේ කියේ ඒවා නම් විස්තර වෙන්න ඕනේ ඊට කලින් මම සම්මා සතිය යටතේ ආරියස්ථාංග මාර්ගයේදී ඔය සතිපට්ඨාන හතර විස්තර කරා සම්මා වායාමයත් විස්තර කරා අපි ඒවා ගමන සතියේ කෙටියෙන් පැහැදිලි කරගෙන ආර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල කියන ඒවා විශේෂත්ව මොනවද මොන වගේ දේවල්ද මේ බුදුහාමුදුරුව පෙන්වන ධර්ම කියලා සරල කාරණා වලින් පැහැදිලි කරගන්න උත්සාහ ගමු. ඒ දක්වා මේ ඉගෙන ගත්ත ටිකත් යදාගෙන ඔය කරගෙන යන භාවනාව තමන් ගෞරවයෙන් කරන්න කියන එක තමයි යෝනිසෝ මනසිකාරය කවදා හරි ලබා ගන්න තියෙන එකම උපදෙස. එහෙම නැතුව තමන් ගන්න බොරු කරන්න ගිහිල්ලා ඔය මෙච්චර කල් කරපු අයෝනිසෝ මනසිකාරයේම ලඟින්න තමයි සිදුවෙන්නේ මේක තමයි තින් ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ ඉතින් මේ පැහැදිලි කරපු ධර්ම කාරණාත් එකතු කරගෙන මේ සෑම දිනාටම කරගෙන යන භාවනා සාර්ථක කරගෙන මේ ජීවිත කාලය තුළදීම ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කර ගැනීමට ශක්ති ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව අවසන් කරනවා වෙනද වගේම ගැටලුවක් තියෙනවා නම් මයික් ඔන් කරලා විමසන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.